जीव ही खाव, अपे जीविकाव निमी अपि जीव ही खाव खोई देती स्वराले उड दें कैम गुलिया के ने कोट अपि जीविकाव ऐरे नो आद ने कैम गुलिया के ने कोटे वहीला गुलिये स्वासनाले ट क्या नहीं स्वासनाले टेटुले ने का नावत नो नेतंगरे ये ने ओको मटी का कराए टलाई यारवाई में वाई ओको मा बाहिनो में कट इधर से बहुना डे बड़कने हरी दें अपि जीविकाव ඇරිලා තියෙන්න ඕන මොනවා වෙද්දිද? හුස්ම ගද්දි වැහෙන්න ඕන කද්දි. ගොඩාක් වෙලා කනවද? ඒ කියන්නේ දැන් කන කෑම දැන් අපි කනවා කියන එකේ කොටස් දෙකයිනේ. එකක් හපනවා. දෙවෙනි එක ගිලිනු. දෙකෙන් අඩුම කාලය මොකේද යන්නේ? ඒකනේ දැන් අපි හිමීට ගිලින්නේ හිමීට හපනවා වෙන්න පුළුවන් පැයක් හරි හපලා ගිලින එකට බනත් කෙලගුලියක් ගෙනලා තප්පර කීයද යන්නේ කි ගිල්ලනේ ගිල්ල ගියහන් පට පට දඟල ගිල බන් අතර එක තැනකින් එහාට අපිට කන්ට්‍රෝල් කරන්නත් බෑ සිහියෙන් කරන් කෙල ටික ෂේප් එකේ දිව තල්ලට అలවලා පහලට ගන්නවා ඒක කන්ට්‍රෝල් කළ හැකි ඕනනම් ආපහු වරගෙන ආයේ රහ බලලා ආයේ දැම්ම හැකි හන්දේ හැබැයි එක තැනකින් එහා තල්ලු කළා කියන්නේ තල්ලු වුණාම තමයි දැන් අපි එහෙ කවුරු හරි ලෝකාන්ත ළඟට එක්ක යනවා ගිහින් කෙලවර ළඟටම තල් ගිහින් හැකි දැන් ඕනනම් ආයේ අදලා ගත්තේ එක තැනකින් එහා දැම්මහම ඉතින් ආයේ කවදාකවත් ගන්න බෑ තේරුණාද කියන එක මොන හිතුවත් අය අදින්න බෑ ඒ වගේ තමයි මේ ගිලින එකත් හොඳට බලන්න එක තැනකට කන්ට්‍රෝල් එතනින් පස්සේ පාලනය අතට ගන්නේ අපිට කන්ට්‍රෝල් කරන්න බැයි නම් මොන ස්නාය පද්ධතිය කියලාද කිවි ස්වයං සාධක ස්නාය එතනින් එහාට පාලනය අතට ගන්නේ දෛහික ස්නාය පද්ධතිය නෙවෙයි තේරුණාද එතනින් එහාට පාලනය අතට ගන්නේ ක්‍රමාකුංචන තරංග උපදවන මොන ස්නායු පද්ධතියද ස්වයං සාධක ස්නායු පද්ධතිය අපේ පාලනයෙන් තොරයි අපිට පාලනය කරන්න බෑ ඔන්න දල නිකන් හරි ලස්සනයි අප්පා මේ බයොලොජිකල් මේ 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 සංසිද්ධි ටික දැනගත්තා කියලා කියන්නේම මාර වටිනවා ඊළඟ දැන් ඒ කියන්නේ මේ ගිල අපි ජීවිකාව ඕන ලොකු වෙලාවකටද පොඩි වෙලාවකටද චූටි මේ මෙහෙම එන කෑම ගුලිය මෙහෙම යවන්න තේරෙනවද ඇත්තනේ ඉතින් මූ කාලේ වරනකම් මේක වහගෙන හුස්ම ගන්න පුළුවන් කාලා අත හොදනකම් වහලා ඊට පස්සේ අර ගන්නවා එතන මැරිලානේ ඒ හින්දා මේක ඌමනා වෙලාවට විතරයි ඕන මං කියව දැන් අපි ජීවිතේ වැරෙන්න ඕන ඇරිලා තියෙන්න ඕන මොන වෙලාවටද කියන්නේ හුස්ම ගන්න වෙලාවට අපි හුස්ම ගැනීම සහ පිටකිරීම කරනවනේ හුස්ම ගැනීමට කියන්නේ ආශ්වාසයේ පිටකිරීම ප්‍රාශ්වාසයයි ඔය දෙකෙන් කතා කරන්න උවමනා වෙන්නේ මොකද හා කියන්න බලන්න ආශ්වාසයේද ප්‍රාශ්වාසයේද හොඳට බලන්නකෝ මේ ඇද ගන්න හුස්ම පිට කරද්දි තමයි කතා කරන්න පුළුවන් ගන්න බලන්න කතා කරන්න බෑ මොනවෙන්න අපි කරන්නේ කකා මොනවා කරනවද දැන් අපි ජීවිකාවට පිස්සු වගේ ඇයි දැන් මේ මේක ගුලිය එනකොට වහ ගන්නත් ඕන මුගේ කතාවට ඉඩ දෙන්නත් ඕන ඉන්න ගමන් පොඩ්ඩක් එහා මෙයා ට්‍රැක පැනපු ගමන් එන වට්ටක කෑල්ල පිටින්ම බහිනෝ මොකේද බහින්නේ
ශ්වාසනාලයට බැස්ස ගමන් පොඩ්ඩ ගිය ගමන් වේගවත් ඒක අන්න ඊට පස්සේ අපේ පාලනයෙන් තොරයි අපිට පාලනය කරන්න බෑ අපි පාලනය කරනනම් ඒකත් අපි පාලනය කළා හිතලනේ කහින් ෂණිකව ඒ පාලනය දෛහික ස්නායු පද්ධතිය කැන්සල් කරලා දෙනවා ඔන්න 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 ඔයාම කරගන්න කියලා කාටද ස්වයං සාධක ස්නායු පද්ධතිය වේගවත් සංකෝචනයක් දෙනවා මහා ප්‍රාචීරයට බඩේ පේශිවලට පපුවේ පේශිවලට දීලා තේරෙනවද ඒක සෙල්ලන්නේ වේගවත් එකක් දුන්න ගමන් ගාලේ ගාලේ කැස්ස මොන උගුරේ ගියා කියලාද කියන්නේ පිට උගුරේ ගිහින් එහෙනම් ඔක තේරුම් ගන්න නේ පිට උගුරේ යාමකදී වේගවත් කැස්සක් එන්න හේතුව තේරෙනවද ආයේ ඒක බලන්නේ මොනවද කවුද කින්ද මන්ද ළඟ කවුද මං කවුද ඔයාගේ තත්ත්වය මොකද්ද අදාළ නැහැ කැහැලා බලමු ඊට පස්සේ කවුද කින්ද මන්ද කියලා සමහර කැස්ස ප්‍රබලත්වය කියන්නේ වේගෙන් කහිනකොට මේ තියෙන ඒවා මේ මෙහෙම මිරිකලවගෙන යවන්නේ ඒ යවද්දී අර තියෙන ඒවා උඩට යන්නේ කෙලින්ම කටට එන්නේ නැහැ මෙතනින් කෙලිම උඩට යනවා කියන්නේ හම්බෙන්නේ මොකද්ද මුගකෝරේ පාස් කරගෙන නාස්කරේ බත් නාහෙන් එන්නේ පිට උගුරේ ගිහිල්ලා කහින එකගේ බෝංජි කරල් එහෙම නාහෙන් බහිනෝ බත් ඔන්න තේරුම් ගන්න නේ අපි ජීවේ